ಸುರೈ ಬಿಂದು ರಸ ಬಲಾವಿ ರಸ ಬಲಾವಿ ಬನ ಮುಲ್ಮಿ ಮತ ಸೀಲಸ ಪಾವಿ ಸೀಲಸ ಪಾವಿ ದಹಿ ಕಂದು ಅಮೃತಿ ಆಹಸಿನ್ನಾವಿ ಆಹಸಿನ್ನಾವಿ ಮುಳುದಿಯ ಬಿರಲಿಯ ಸಂಗೀತಾತ್ಮೆ ಅಪ ಇದ್ರಿ ಬಿಟ್ಟ ತಿಬಿನ ಭಾವ ಅಪ್ರದಾನೇನೋ ಮಕ್ಕಿಟಿ ವಾಚನ ಕೀಪೆ ಅಕ್ಕಿ ನಡೆ ಕೆಮತಿ ಲಂಕಾ ಸಾಂತ್ಯನ್ ಮಾಮತ ಕಿವ ಯಮ್ಮ ಕಾರ್ಯ ವಚನ ಸ್ವಲ್ಪ ಅಕ್ಕಿ ಅನ್ನಗೆ ಸುನಿಲ್ ಸಾಂತ್ಯನ್ಗೆ ಸಂಗೀತಮೇ ಮೆದಿ ಹತ್ತಿ ಮಾ ದಕ್ಕಿನ್ನೇ ಕೆಸಿದ್ರು ಮಾ ಕಿಟಿ ವಚನ ಟಿಕ ಅಕ್ಕಿ ಅನ್ನ ಮಾ ತೋರಗತ್ತ ಗೀತ ತುನಮ ಶೈಲೀನ್ ತುನಕ ಗೀತ ತುನಕ್ ಮಾ ಮುಳಿನ್ಮ ಗಾಯನ ಆಗಲಿ ವರೆನ್ ಹೀನ್ ಸರೇ ಗೀತೆ ದೇವನು ಮಾ ಗಾಯನ ಆಗಲಿ ಸುವಂದ ರೋಸಮಾಲ್ ನೆಲ ತೆವನು ಮಗಾಯನಟ ಅನಿಟ ಹಾತ್ ಪಸಿಮ ವೆನಸ್ ಗೀತಯಕ್ ಮೇ ಗೀತ ತುನೆನ್ ಪಹದಿಲು ಎನ್ನುವ ಸುನಿಲ್ ಸಾಂತ್ಯನ್ಗೆ ಹಂಡಹಿ ತಿಬುಣು ಯಮ್ಮಾಕಾರಕ ಸುವಿಶೇಷತಾವ್ಯಾಕ್ ನಂಗೆ ವಿಶಿಷ್ಟತ್ವಯಕ್ ಕಲಿಂಗ್ ಗೀತೆ ಮಾ ಗಾಯನ ಆಗಲ ಮಟ ಇಟ ಕಲಿಂಗ್ ಯಮಕ್ ಕಿಯನ ಟೋನು ಮೇ ಸುವಂದ್ರ ಓಸಮಲ್ ನಿಲ ಗೀತೆ ಸುನಿಲ್ ಸಾಂತ್ಯಂಟ ಭಾಷಾವ ಸಂಗೀತೆ ತುಲ ಭಾಷಾವೇ ಭಾವಿತಾವಗನ ಇತ್ತಾಮ ಹೊಂದ ಅದಹಸಕ್ ತಿಬುಣ ಸುವಂದ್ರ ಓಸಮಲ್ ನಿಲ ಗೀತೆ ಇಟ ಹೊಂದಮ ನಿದರ್ಶನಕ್ ಈ ಗೀತೆ ಒಬ್ಬ ವೆಲುವತಿಂಗ್ ಪೆನೇವಿ ಬಹುಮೇಕ ಅಕ್ಷರ ಮೇ ತೋಲ್ ಸಹ ಇದ್ರಿ ತಲ್ಲೆನ್ ನಿಷ್ಪಾದನೆಯವನ್ನ ನೆತ್ತ ಉತ್ಪಾದನೆಯವನ್ನ ಹಂಡವಾಲ್ ಸಾಮಾನ್ಯ ಭಾಷಾವಕತಿಯನೋ ಯಂ ಕರ್ಣ ಕಟುಕ ನೆತ್ತ ಕನಟ ಅಮಿಹಿರಿ ಸ್ವರ ಸಹ ಶಬ್ದಯನ್ ನೆತ್ತ ಅಕ್ಷರಯನ್ ಸುನಿಲ್ ಸಾಂತ್ಯನ್ ತಿಬ್ಬನ ಒಬ್ಬ ದಾನ ಹೆಲ ಹೌಲ ಸಮಗ ದಡಿ ಸಂಬಂಧತಾವ್ಯಾಕ್ ಅವುಗೆ ಗೀತ ರಚನಾ ಕಲಾ ಬಹು ವಿಟ ಹೆಲ ಹೌಲೆ ಸಾಹಿತ್ಯ ಧರೆಯನ್ ಅಲವುಸಿ ಸಬಿಹೆಲ ಸೂರಿನ್ ಎತಕೊಟ ಬಹು ಉದವಿಯ ಅರಿಸಿ ನಹಬುದು ಸೂರಿನ್ ಪೇವನಿ ಮಗೆ ಉಲ್ಬುಟೇನೆ ಅದೇನು ಕೆಸೆವೇ ತಾತ್ ಓಹು ತಹುಗೆ ಗೀತ ರಚನಾ ಕಲಗತ್ತ ಓಹು ರಚನಾ ಕರಗತ್ತ ಹ್ಯಾಮ ಗೀತೆಕಮ ಓಹು ಮೇ ಹೆಲ ಹೌಲ ವಿಸಿನ್ ಯೋಜನಾ ಕರಲ್ಲದ ಭಾಷಾ ವಿವರಣೆಯನ್ನು ಗಣಸಲಕಿಲಿ ಮತ್ತು ನಾಗೇನು ಮಾ ಕೆಮತಿ ಸುವಂದ್ರ ಓಸಮಲ್ ನೆಲ ಗೀತೆ ಒಬ್ಬ
හරියට ශ්‍රවණය කළා නම් මෙහි මාලයක් ගොතාලා කියන දෙන හල් කයන්න පමණයි කන්ට ජාක්ෂරයක් නැත්නම් උගුරෙන් ශබ්ද නැහැ අක්ෂරයක් හැරෙන්නේ. ඔහු ඉතා සූක්ෂම ලෙස ඒ මාලයක් කියන හල් කයන්න ශබ්ද නොනගා ගෝ කියන ඊට ඉහළ තල්ලේ ඊට ඉහළ කෙළවර තියෙන ඊට ඉහළ කලාපයේ තියෙන අක්ෂරයට ඇවිල්ලා නිශ්ශබ්ද මාත්‍රාවක් අපි කියනවා රෙස්ට් එකක් කියලා. නැත්තම් නිශ්ශබ්ද මාත්‍රාවක් ගත කරලා ඉතා සුමට ලෙස ගොතාලාගෙන තැනට එනවා. මම ගාය පෙන්නන්නම්. මාලයක් ගොතාලා ගොයන් සහ තායන් අතර ඔහු පවත්වා ගන්නවා නිශ්ශබ්ද මාත්‍රාවක්. සංගීතඥයෙකුට භාෂා ඥානය කියන එක ඉතාම වැදගත්. මක් නිසාද? ගීතයක ශබ්ද නැගීම ඒ ස්වර වලට සමානුපාතිකව හරියට සිදු නොවුනොත් ඒක ඉතාම කර්ණ කටුක අත්දැකීමක් බවට පත්වනට පුළුවන්. ඉතින් කෙසේ වෙතත් සුනිල් සාන්තයන්ගේ 103 වැනි ජන්ම සංවත්සරය නිමිති කොටගෙන මේ අප ඉදිරිපත් කරන මේ වැඩසටහන ඔබ රසවිඳින බව මා දන්නවා. එතුමා සිහි කළ යුතු තව එක් වචන කීපකින් මා කියන්නම්. ඔහු එතුමා සිහි කළ යුත්තේ මක් නිසාද අප වඩා අවබෝධයෙන්. දැන් අද මේ යුගයේ ඔබ අත තිබෙනවා තාක්ෂණයෙන් අගතැන්පත් දුරකථන. සංගීත ලෝකයේ පුරාම සංගීත සංස්කෘතිය එකක් බවට පත්වෙමින් තිබෙනවා. හැබැයි 1900 මුල් දශකවල කල්පනා කළොත් එහෙම එක පැත්තකින් ග්‍රැමෆෝනය නැත්තම් ෆොනෝග්‍රාෆ් යන්ත්‍රය මේ ශබ්ද පටිගත කරලා නැවත නිෂ්පාදනය කරන යන්ත්‍රය ආපු කාලේ අපි එක්තරා විදිහකට බ්‍රිතාන්‍ය කිරීටයට ඇටත් වෙලා හිටපු කාලේ ඒ කාලේ තමයි අපේ අනන්‍යතාවයක් සහිත සංගීතයක් හොයා යාමේ දැඩි අභිලාෂයක් එන්නේ එවකට හිටපු තරුණ ඉතාම ජව සම්පන්න සංගීතඥයන්ට. සුනිල් සාන්තයන් වැනි තරුණෙක් ලංකාවට අදාළ හෙළ සගයුවක් නැත්තම් මෙහෙට අදාළ මේ පොළවේ නාදයක් සහිත සංගීතයක් හොයා යාමේ ප්‍රයාණයට කඳවුරු කීපයක් එකතු වුණා. එක්කෙනෙක් තමයි ඔබ අසා ඇති දේවාර් සූර්යසේන. ඔහු බටහිර සම්භාව්‍ය සංගීතය සහ ඊට අදාළ න්‍යායයන් සහ භාවිතයන් මූලධර්ම කොට ගනිමින් ලංකාවේ සංගීතයක් ගොඩනගන්න උත්සාහ කරන පුරෝගාමියෙක්. ඔහුට ඊට අදාළ පසුතලය තිබුණා. ඔහුගේ පියා සිනෙට් සභාවේ හිටියා. ඒ නිසාම ඔහුට හැකියාව ලැබුණා එංගලන්තෙට ගිහිල්ලා බැරිස්ටර් විභාගෙට ඉගෙන ගන්න. නමුත් වාසනාවකට ඔහු බැරිස්ටර් විභාගෙට ඉගෙන ගන්න අතරතුර ඔහු ඉගෙන ගත්තා බටහිර සම්භාව්‍ය සංගීත ගායනය. ඔහු ඉතාම හොඳ ටෙනර් ගායකයෙක්. ඔහු ලංකා ඔහු තමයි ඔබ දන්න ගීතයක් වීරමලේ රොන් ගැන යන්න යනාදී ගීත ඔහුගේ නිර්මාණයක්. නමුත් බොහෝ මැදිහත් වීමක් කළා. සුනිල් සාන්තයන් සහ ආනන්ද සමරකෝණුවන් ඔවුන් යනවා ඉන්දියාවට. ඉන්දියාවට ගිහලා ලංකාවේ සංගීතයට අදාළ මූලධර්ම නැත්නම් මූලාංග හොයාගෙන ඔවුන් යනවා. ඉතින් මා කියන්නට කැමති සුනිල් සාන්තයන් තමයි මේ පොළොව මත අපේ නාදය සහිත සංගීතයක් හොයාගන්නට විද්‍යාත්මක වශයෙන් භාෂාව මූලික කරගෙන සංගීතය මූලික කරගෙන හඬ මූලික කරගෙන මතවාදයක් මූලික කරගෙන විශේෂයෙන්ම හෙළ හවුලේ මතවාදය මූලික කරගෙන දර්ශනවාදයක් හැටියට සංගීතය ගෙනාවා. ඉතින් එනිසා අප එලෙස ඔහු සිහි කළ යුතුයි. මා දැන් ගායන ගීතය ඔහුගේ ගායනාවල ඔහුගේ හඬෙහි තියෙන ඔබ අසා ඇති ජිම් රීව්ස් එංගල්බර්ට් හම්ෆඩින් එහෙම නැත්තම් එල්විස් ප්‍රෙස්ලි වගේ ගායකයෝ සුනිල් සාන්තයන්ගේ හඬේ තිබෙන මේ තානය මේ ගීතෙන් මොනවට පැහැදිලි වෙනවා? මයි ඩ්‍රීම්ස් ආර් රෝසස් ගීතය. ඒ ගීතය ගන්නටයි මා දැන් යන්නේ. ස්තුතියි. Dreams are roses for my love. I drop them down for her feet. Walk on them softly, my love. Your feet will make them most sweet. My dreams are roses for my love. Drop them down for her feet. Walk on them softly.
only my love, your feet will make them more sweet. Love is love only. When love is in love with love, I am so lonely. Come my love and love my love. Don't wake them, don't break them, my love. Walk on them softly and come. My dreams of your love, I'm lonesome, come my love son. Love is love only. When love is in love with love, well, I am so My Dreams ප්‍රසංගය නරඹන්න පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් ඇවිල්ලා ඉන්නා වගේම වර්තමාන විශ්වවිද්‍යාලයේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සමාජිකයෝ ඒ වගේම කලානුකමටුවේ කලාකවේ සමාජිකයෝ විද්‍යා ශිෂ්‍ය සංගමේ සමාජිකයෝ මේ හැමෝම ඇවිල්ලා ඔබ අතර ඉඳගෙන මේ ප්‍රසංගය බලනවා සමහර වෙලාවට ඔබට මේ අමුතු අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන් අපේ බලාපොරොත්තුක් තිබෙනවා සමස්ත විශ්වවිද්‍යාලේ 6000ක් විතර ඉන්නවා ඒ 6000 යහපැත්තේ තියෙන ජිම් එක පුරවලා ඒ 6000ට මේ අලුත් සම්ප්‍රදායේ නෑගමන සුනිල් සාන්තයන්ගේ නාමයෙන් My Dreams පෙන්වන්න අපේ බලාපොරොත්තුක් තියෙනවා ඒක විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයට අර මං කිව්ව ශිෂ්‍ය සංගම් සමාජිකයන්ට බාර කටයුත්තක් මේ අපි කෙටි විරාමයක් ලබන වෙලාව. ඇත්තටම මේ විරාමය ඉතාම කෙටි විරාමයක්. උග දිනෙක් විවේකය එපා කියලා එහෙම්මමත් ඉඳගෙන හිටියා. දැන් ඔබට අපි පණවිඩයක් දෙන්න සූදානම් සුනිල් සාන්තයන්ගේ ගී ඇතුළත් ගීත ඇල්බම් දෙකක් සුනිල් සාන්ත සමාජය නිෂ්පාදනය කළා තිබෙනවා. මේ ගී ඇල්බමයක වටිනාකම රුපියල් 500ක් දෙකක් 1000යි. නමුත් අද මේ දෙකම රුපියල් 500ට ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගීත ඇල්බමයක් ලබා ගන්නා ඔබට මෙතෙක් සුනිල් සාන්තයන් ඇසුරෙහි අපේ මේ විවිධ අවස්ථාවලදී විවිධ උත්සව පැවැත්තුණා. ඒ සෑම අනුස්මරණ උත්සවයකදීම විශේෂ අතිරේකයක් විශේෂ පොතක් නිකුත් වුණා. ඒ පොත් කිහිපෙම ඔබට නොමිලේ ලබා දෙන වගත් අපි සඳහන් කරන්න කැමතියි මොකද ඔබ දැනුවත් වීම ඉතාම වැදගත් සුනිලුන්ගේ ගීත අහනවා වගේම සුනිලුන්ගේ ගී ඇසුරෙහි තිබෙන සාහිත්‍යය ඔබ දැනුවත් වීමත් උගාක් වැදගත් ඒ නිසා
ඒ පොත් කට්ටලයත් ඔබ ලබා ගන්න කියලා මේ ප්‍රසංගයේ අවසානයේ ඔබෙන් අපි ඉල්ලීමක් කරන්න කැමැතියි. මම කැමැති ප්‍රසංගයේ මීළඟ ආරම්භය වෙනුවෙන් අර ඔබේ ලස්සන අත්පුලසන නාදයක් තේරනවා. ඉසුති මේ My Dreams ප්‍රසංගයේ මේ දෙවෙනි අදියරෙහි ආරම්භම විශේෂයක් කරන්න සූදානම් වෙන්නේ. මම ඔබෙන් ඇහුවොත් මේ මොහොතේ ඔබේ සිත තැම්පත්ද තැම්පත්ද කියලා. ඔන්න ඔබේ අර අයිඩලොජි එක නැත්නම් ඔබේ ඔළුවේ අතීතය ක්‍රියාත්මක වෙනවා. ඔබට ඇහෙනවා ගුවන්විදුලියෙන් ගීතයක්. ඉස්සර හැම උදෑසනකම මගේ සිත තැම්පත්ය 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 කියලා. දැන් ඔබට සිහිපත් වෙනවා ඇති එහෙම ගීතයක් තිබුණු වග සහ මේ ගීතයේ පිළිබඳව. සෑම හිමිදිරි උදෑසනකම බොහෝ විද්‍යුත් නාලිකාවල විශේෂයෙන් ගුවන්විදුලියේ පළමු සේවයේ සහ දෙවන සේවයේ මේ ගීතය ඇසුණා. බොහෝ පාසල්වල උදෑසන සිසු සිසුවියන් ප්‍රබෝධමත් කිරීමට යොදා ගන්නා මෙම ගීතයේ ගායිකාව ඔබ හඳුනනවාද? ඇය ගායන වේදිනී නාලනී රණසිංහ. ගායන වේදිනී නාලනී රණසිංහ අද අපේ කථානායක ගුරුදේව සුනිල් ශාන්ත සෙවණේ සිය ගායන දිවිය පෝෂණය කරගත් ගායන වේදිනියක්. එළ ජනගීයේ සොරය උපතින්ම ඇගේ හඬ තුල නිබදව පවතින බව අවබෝධ කරගත් සුනිලුන් තම නිර්මාණ සඳහා ඇගේ හඬ පර්යේෂණාත්මකව යොදා ගන්නවා. සරද වලා ගැබ, වලාකුලෙන් බැස, එම්බා ගංගා, සීගිරිගි යන සුනිලුන්ගේ අතිශය ජනප්‍රිය ගීත ගොන්නේ දිදුලන නාලනියගේ හඬ ඔබට තව මොහොතකින් අසන්න පුළුවන්කම තිබෙනවා. පසු කලෙක ශ්‍රී ලංකාවේ ප්‍රකට ප්‍රබල සංගීතවේදීන් ගණනාවක් නාලනියගේ හඬ ඔවුන්ගේ ගී වර්ණවත් කිරීම සඳහා යොදා ගන්නවා. සංගීතවේදී මකුල්ලුව සූරීන්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස් සූරීන්, ඩන්ස්ටන් ද සිල්වා වැනි නිර්මාණශීලී සංගීතඥයින් නාලනී රණසිංහයන්ගේ හඬ පර්යේෂණාත්මක ගී සඳහා යොදා ගන්නවා. අපි දැන් ගුරුදේව සුනිල් ශාන්තයන් යටතේ සංගීතය හදාරමින් මේ ගීතයට පණ පෙවූ ඇය අගය කරමින් ඇයට මේ වේදිකාවේ ගී ගයන්න ඇරයුම් කරන්න සූදානම් වෙන්නේ. අපි නාලනී රණසිංහ ශිල්පිනියට ලස්සන අත්පුල සනාදයකින් ඇරයුම් කරමු. Bye.
නාලනි රණසිංහ ශිල්පිනිය වේදිකාවේ රැඳෙන වෙලාවේ. අපි අය ගයන ගී දෙක අතරතුර විශේෂයක් කරන්න සූදානම් වෙන්නේ. අපි අය සුනිලුන් ගීතය වෙනුවෙන් කරන ලද මහා මෙහෙවර අගයන්න සූදානම් වෙන වෙලාව. මම ඉතාම ගෞරවයෙන් මේ මොහොතේ මේ අගයීමේ කටයුත්ත වෙනුවෙන් ආරාධනා කරනවා. TM ජයරත්න කලාකරුවන්ට වේදිකාවට පැමිණෙන විදිහට. ඒ වගේම සුනිල් ශාන්ත සමාජය වෙනුවෙන් සුනිල් ශාන්ත සමාජයේ ගරු ලේකම් විජිත් කුමාර සේනාරත්න මැතිතුමාටත් අපේ වේදිකාවට ඇරයුම් කරනවා. සිංහල සංගීතයේ පෝෂණය වෙනුවෙන් නාලනී රණසිංහ කරන ලද මෙහෙවර. ඒ සඳහා හේතු පාඨය මෙසේ. කන්ද උඩරට සෙංකඩගල පුරවරෙහි පේරාදිනෙහි ජන්මලාභේ ලද මාවතුගමගේ නාලනී අයිරින් රණසිංහ 60 දශකයේ ආරම්භයේදී ලංකා ගුවන්විදුලි සේවයට එක් වූයේ ආධුනික පැය ගුවන්විදුලි වැඩසටහනට ගීයක් ගායනා කරමින්. එහිදී ප්‍රකට කළ හැකියාව උස්සේ ඇයට නවක මඩල ගුවන්විදුලි වැඩසටහනේ දොර විවර විය. අන්‍ය සාධනීය හඬ පෞරුෂයක් සහිත මේ නව යෝන් ගායිකාවගේ කුසලතා එවකට ක්‍රියාකාරීව සිටි සංගීත නිර්මාණ ශිල්පීන් වූ කුලරත්න තෙන්නකෝන් DR පීරිස් ඇතුළු පිරිස විසින් එසෙනින් හඳුනා ගැනීමේ ප්‍රතිඵලය ලෙස ඇයට ඔවුන්ගේ සංගීත වැඩසටහන් රැසකට ගායනෙන් එක්වීමට වරම් හිමි විය. නාලනී රණසිංහ ගායිකාව මෙරට සංගීත ලෝලී හදවත් ඇසුරේ ස්ථාවර ලෙස රඳවා තබන්නට කහවන් ගොයමට ගීතය සමත් විය. ඇගේ ගායන දිවිය සැබවින්ම විකසිත වූයේ ගුරුදෙව් සුනිල් ශාන්තයන් එතුමාගේ නිර්මාණ සඳහා නාලනියගේ දායකත්වය ලබා ගැනීමත් සමගය. එතුමා විසින් නිර්මාණය කරන ලද මලේ මලේ මලේ, එම්බා ගංගා, සරද වලාගැබ, වලාකුලින් බැසවැනි අතිශ්‍ය ජනප්‍රිය ගී රැසකට මෙන්ම පර්යේෂණාත්මක සීගිරි ගීය සඳහාද ඇය සිය ගායන කෞශල්‍ය නොමසුරුව දායක කළාය. ගුරුදෙව් සුනිල් ශාන්තයන්ගේ නිර්මාණ සඳහා එක්වීමට ලැබීම නිසා ජන්මදායාදෙන් ලත් ඇගේ කුසලතා වඩාත් සුපුස්පිත වූ බව නිසකය. එසේම ඉන් පසුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ මීමැස්සූ සහ සමනල කුමරියෝ, ජස්ටින් සිල්වා සංගීත අධ්‍යක්ෂණය කළ මල්මද කුමරියෝ, WB මකුළුළුව සංගීත අධ්‍යක්ෂණය කළ වැහිලීනියෝ සහ අරුණට පෙරමෙන්ම ජීවන ගංගා ඇතුළු චිත්‍රපට ගණනාවකට සිය ගායන කුසලතාව නොමසුරුව දායාද කළ මේ ජ්‍යෙෂ්ඨ ශිල්පිනිය 90 දශකයේදී සංස්කෘතික අමාත්‍යංශයේ කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. ජීවිත කාලයෙන් වැඩි කොටසක් සිංහල ස්වභාවිත ගීත වංශය සිය රමණීය මధుර ස්වරයෙන් පෝෂණය කළ නාලනී රණසිංහ ජ්‍යෙෂ්ඨ ශිල්පිනියට ඒ උත්තරීතර මෙහෙවර උදෙසා සුනිල් ශාන්ත සමාජයෙන් පිදෙන උත්තමාචාර්යයි මේ. මේ සමරුම් පිළිගන්වන්නට TM ජයරත්න කලාකරුවන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේම සුනිල් ශාන්ත සමාජයෙන් පිරිනැමෙන මූල්‍යමය තිළිණය පිළිගැන්වීම පිණිස සුනිල් ශාන්ත සමාජයේ ගරු ලේකම් විජිත් කුමාර සේනාරත්න මැතිතුමාට කෙරෙන ඇරයුම. ඔබට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ. සම්මාන පිරිනැමීමට දායක වූ ඔබ සැමට ස්තුතියි. යලි ඔබේ අත්පුරුසන්නාදය අවසන්.
විස පීරාලා නිලක නිලයි නෑනෝ කෙලලාලා ඇට වැල්මාලා නුව සුදිලෙයි නෑනෝ සේලේ ඉනවට හැලිදීලා නෙරිය එලෙයි නෑනෝ කොයම් නෙලන්නට කුමුර බලා ලමුව පිරන්නෑනෝ හිල්ගාලා හිස පීරන්නෑනෝ ඇට වැල ඇරගෙන බැඳගන්නෑනු සීලීනවට ඇඳගන්නෑනු කොයම් නෙලන්නට යමු අපි නෑනු යමු නෑනු හිල්ගාලා හිස පීරන්නෑනු ඇට වැල ඇරගෙන බැඳගන්නෑනු සීලීනවට ඇඳගන්නෑනු කොයම් නෙලන්නට යමු අපි නෑනු යමු රෑන උඩින් ලියන් බඳිනවා පාලලියන් සුබ නැකතින් කෙතට බසිනවා කුඹුර මැදින් නියර දිගේ මල් පූදිනවා මිනිමුතුෙන් ලාතනපත් සේල එලනවා රෑන ගිරා රෑන උඩින් ලියන් බඳිනවා පාලලියන් සුබ නැකතින් කෙතට බසිනවා ගාලා හිස පීරන්නෑනු ඇඳ වැල ඇරගෙන බැඳගන්නෑනු සීලීනවට ඇඳගන්නෑනු ඔයම් නෙලන්නට යමු අපි නෑනු යමු නෑනු හිල්ගාලා හිස පීරන්නෑනු ඇඳ වැල ඇරගෙන බැඳගන්නෑනු සීලීනවට ඇඳගන්නෑනු ඔයම් නෙලන්නට යමු අපි නෑනු යමු නෑනු අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය ඒ වගේම පරිසරවේදිනියක් වන මෞබිමේ සොභා දහමේ සම්පත වෙනුවෙන් ප්‍රකට ක්‍රියාකාරණයක් වූ අයිරංගනී සීරසිංහ මැතිනිය. එතුමිය වරක් සුනිලුන් පිළිබඳ විමසීමකදී ප්‍රකාශ කරනවා. එතුමියට ළමාවදියේම සොභාදාම සෞන්දර්යාත්මක ලෙස දකින්න මානසික පුහුණුව ලබාදුන්නු ගුරුවරයා සුනිල් සාන්ත බව. කුඩා අයිරංගනී තුළ පමණක් නෙවෙයි. එකල මෙකල සෑම සිඟිති සිතකටම පිවිසිලා පරිසරයට ආදරය කරන්නෙකු එම සිත තුළ රෝපණය කළේ ගුරුදෙව් සුනිල් සාන්ත. සුනිල් ගීයේ වරෙක සොභාදාමට කතා කරනවා. ඊළඟට සොභාදාම ලවා මිනිසාට කතා කරනවා. මේ සුවිශේෂ ගීතය විසින් මතු කෙරෙන්නේ හරි අපූරු මනෝභාවයක්. ඒක හරි අපූරු හැඟුමක් කියලා කිව්වොත් වඩාත් නිවැරදි. ඒ මිනිසා පරිසරය ගැන වර්ණනා කිරීමක් එහෙම කියලා කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි. පරිසරය, ජලය, ගංගාව මිනිසාට ආමන්ත්‍රණය කිරීමේ විස්මිත අවස්ථාවක් හැටියටයි මේ ගීතය හඳුනාගන්නේ. ගංගාවක් ඔබ අප වෙත කෙරෙන හෘදයාංගම ඇමතුම දැන් අපි අහන්න සූදානම් වෙන්නේ. ගීතේ නම් වෙන්නේ වලා කුලින් බැස යනුවෙන්. නාලනී රණසිංහ, රොඩ්නි වර්ණකුල සමග TM ජයරත්න මේ ගීතය සමූහ ගයන්න සූදානම්. සමන් කුලත් වැඳ එලෝ බලා යනවා අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ හඬා පොහේ යනවා දෙවි
කොටස් දුම් බැලූ බැලූ හැමතේ යවව් යවව් මා එහෙ මෙහෙ හාගිමන් නිවා පොළොවේ නවතිනු 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 ගංගා
විශේෂත්වය යොමු වෙන්නේ My Dreams ප්‍රසංගයට දායකත්වයේ දැක්කු ශිල්පීන් හඳුනා ගැනීම වෙනුවෙන්. අපි ආදරණීය වාදක මඩුල්ල හඳුනා ගනිමු. කෙරොලෙම තබ්ලා වාදනයෙන් එකතු වෙන්නේ නිහල් කළුපොවිල. එවගේම පිටිපස්සේ කෙරොලේ ඩ්‍රම්ස් වාදනයෙන් ඉන්දික අතුකොරල. තාල තරංග වාදනයෙන් ඩිලාන් රජිත. බේස් ගිටාර් වාදනයෙන් එකතු වෙන්නේ ප්‍රශාන් ප්‍රනාන්දු. එවගේම මැන්ඩලීන් සහ ලීඩ් ගිටාර් වාදනයෙන් බුද්ධික පෙරේරා. හවයින් ගිටාරයේ සමග රිදම් ගිටාරයේ වාදනය කරමින් ප්‍රසාද් සිල්වා. පිටුපස්සේ සිටින විදුලියෝගණය වාදනය කරමින් සුගත් හෙට්ටිආරච්චි. බටනලා වාදනයේ මේ රිසොරය ඉන්දික රජින්තී. වයලින් වාදනයෙන් රුක්ෂාන් ගුණවර්ධන එකතු වෙනවා. එවැගේම චෙලෝ වාදනයෙන් රෝචන රාමනායක. පිටිපස්සේ කෙරෝලේ සැක්සෆෝන් වාදනය කරමින් ජයන්ත දිසානායක රැඳෙනවා. මේ සියල්ලත් එක්ක 40 දශකයේ නිර්මිත සුනිලුන්ගේ සංගීතයට නව්‍ය අර්ථකථනයක් ගෙන දෙමින් ඒ ගීතවල අඩංගු සංගීතමය ගුණාංග නොනසා නව සංගීත අධ්‍යක්ෂණයේ නදමේ ප්‍රසංගය රසවත් කරන සංගීතවේදියා. ඔහු තමයි මේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියාද. ඒ මනරම් සංගීත රිද්මයන් එක්ක එකතු වුණු දැබරූබී මේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සමාජික ගොන්නක් සිටිනවා. ඒ අය සියලු දෙනාම මේ සංගීතය අරගෙන අනාගතයට යාවි. අපි නම් වශයෙන් හඳුනාගමු KAK මදුභාෂිනී, මදුෂිකා බුද්ධිනී, EWGN උදයන්ගණී, එවැගේම ජීවන්ති රත්නායක, චිරෝමා චතුරානි, තාරිකා වීරරත්න. එවැගේම අපේ සෞරුද්‍යෝ තිදෙනෙකුත් එකතු වෙනවා ගී ගායනා කරන්න. අත්වල් ගායනයේට රොෂාන් චාලිග, සවිත්‍ර සේනාධීර, උදය භාග්‍ය. මෙවන් ප්‍රසංගයක ශබ්ද පරිපාලනය කියන්නේ හරිම අසීරු කාර්යයක්. යසීරුත්‍ය ගුණ නැගෙන්නේ එහි තිබෙන සංකීර්ණ බවත් එක්ක. ඒ නාද නොනසා ඊටම අපූර්ව ශබ්ද පරිපාලනයක් අද මේ ප්‍රසංගයට අරගෙන එන්නේ කසුන් සවුන්ඩ්ස්. කසුන් ඇතුළු ඒ සහෝදර සියලු දෙනාටම ස්තුතිය. ඒ වගේම අද මේ වේදිකාව ආලෝකමත් කරන්නේ නාමල් සවුන්ඩ්ස් ආයතනය. කතනෙන් මම ඉන්ද්‍රසිරි සුරවීර. ඒ වගේම මේ ප්‍රසංගය වෙනුවෙන් හැමදෑමත් මේ සුල් සාන්ත සමාජයේ සිටින ජ්‍යෙෂ්ඨයා සහ ලේකම්බරයා එතුමා තමයි උපදේශනයේ දායකත්වය එකතු කරන්නේ විජිත් කුමාර් සේනාරත්න. අද සුනිල් සාන්ත සමාජයෙන් ලොකු පිරිවැයක් දරනවා මේ ප්‍රසංගයට. ප්‍රසංගය වෙනුවෙන් මූල්‍ය කළමනාකරණය කරන්නේ ලොයිඩ් ප්‍රනාන්දු. අද මේ My Dreams ප්‍රසංගයේ ප්‍රසංග පිටපත වසන්ත කුලතුංගගෙන්. ඒ වගේම මනරම් ප්‍රසංගයක ප්‍රචාරණ සැලසුම් සහ ප්‍රසංග කළමනාකරණය පුෂ්කර වන්‍යාරච්චිගෙන්. සෞහෘද ඉදිරිපත් කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ සමග ලංකා සාන්ත ප්‍රමුඛ සුනිල් සාන්ත සමාජය. ඔබේ අත්පොළු සන්නාදයට බොහොම ස්තුතියි. මේ ප්‍රසංගය අද පේරාදෙණිය සරසවියේ මෙලෙස 103 වෙනි ජන්ම සංවත්සරයේ පැවැත්විය යුතුයි කියන තීරණය සුනිල් සාන්ත සමාජය ගන්නේ මීට මාස ගණනාවකට උඩදී. මෙහි මහා පිරිවැයක් දරමින් සුනිලුන්ගේ සංගීතය අනාගතය වෙනුවෙන් කොහොම අරන් යා යුතුද කියන පණිවිඩය අපි සාකච්ඡාවට බඳුන් කරනකොට මේ රටේ මෙතෙක් සංගීතය වෙනුවෙන් බිහිවෙච්ච
මහා පුරුෂීන්ගෙන් නොලද දායාදයක් සුනිල් සාන්තයන් රටට දායාද කර තිබෙනවා. අර මුලින්ම කතා කළා වගේ මේ පේරාදෙණියේ සරසවියේ ඉංජිනේරු පීඨයේ සුනිල් සාන්තයන්ගේ දරුවන් තුන්දෙනාම එක කාලයකදී එකට ඉගෙන ගන්නවා. මම කියන දැන් මේ මගේ මීළඟ ආරාධනය යොමු කරන කතානායකයා පේරාදෙණිය සරසවියට එන්නේ තමන්ගේ අයියා බලන්න. සුනිල් සාන්තගේ වැඩිමහල් පුත්‍රයා බලන්න. ඔහු ඉගෙන ගත්තේ මේ ඉංජිනේරු පීඨයේ. ඔහු බලන්න එන ලංකා සාන්ත නම් ඊළඟ සහෝදරයා. කොළඹ ඉඳලා මෙහි ඇවිල්ලා ඔහු තීරණයක් ගන්නවා මේ සුන්දර පරිසරය, මේ ලස්සන පරිසරය, පාර දිගේ යන සුන්දර යෞවනියන් යෞවනියන්. මම කවදා හරි දවසක පේරාදෙණිය සරසවියේම ඉංජිනේරු පීඨයට ඇතුල් වෙනවා කියලා. ඒ අනුව දෙවෙනි සහෝදරයා, තුන්වෙනි සහෝදරයා පේරාදෙණියට එකතු වෙනවා. අදේ ජීවිතේ හුඟක් කාලයකට පස්සේ අහපෝ හැරිලා බලන දවසක් සුනිලුන්ගේ ගීතය පේරාදෙණිය සරසවියට අරන් එන්නේ ඒ ආදරණීය පුත්‍රයා. ඔහුගේ හිතේ අපි කියනවට වැඩිය යමක් කියන්න ඉතුරු වෙලා තිබෙනවා. මම ඉතාම ආදරෙන් සුනිල් සාන්ත ආදරණීය පුත් ලංකා සාන්තයන්ට මේ වේදිකාවට ඇරයුම් කරන්නේ. ඔබ කරන ලද මෙහෙවර විශේෂයි. ඔබේ අදහස් එකතු කරන්නේ ඇත්තරම මේ ප්‍රසංගය පැමිණීම ගැන මම ඉතාම සන්තෝසයි. අපි සැම දෙන සන්තෝසයි. ප්‍රසංගයක් කරනවා කියන එක ලේසි නෑ. හැබැයි අන්තිමේට ප්‍රසංගය බලන්නට සෙනගීටි නැත්තම් වැඩක් නෑ. ඒ නිසා ඇත්තටම අපි සැම දෙනම සන්තෝසයි. ඔය ඔක්කොම දෙනාට ඇත්තෙන්ම මා සන්තෝෂයෙන්ම ස්තුති කරනවා. මේ ඊට අමතරව මට කියන්න ඕන අද මගේ ජීවිතේ ප්‍රීතිමත් දවසක්. ඒකට හේතුව මේ මා ඉගෙනගත් මා ඉංජිනේරුවෙක් කර මට ලෝකෙම දිනා ගන්න උදව් කර ඉංජිනේරු පීඨයේ මේ ප්‍රසංගය පැවැත්වීම ලැබීම ගැන. ඒ ගැන මම අපේ විද්‍යාර්ථීන්ගේ සංගමයට සම්පූර්ණයෙන්ම ස්තුති කරනවා. ඒගොල්ලෝ මේ කියද්දී එකට කැමති වුණා. අපි සැහැණ ලොකු සටනක් කරලා මේ කරේ. ඒකම මම මේ රටේ බොහෝ විට නැතිවෙන්න මා නැති අතරේ මේකේ බර ඇද්ද ගොඩක් දෙයක් ඉන්නවා. ඒගොල්ලන්ට මා ස්තුති කරනවා. නම් වශයෙන් නැතුව නම් කියවුණා දැන්. ඒක මම ඇත්තටම කියන්න ඕන මම උගාක්ම සන්තෝෂ. මගේ පියා ඇත්තෙන්ම සංගීතයෙන් අයින් වෙලා ගෙදෙට්ට ගියාට පස්සේ ඔහු කරේ යම් දෙයක් තිබුණා නම් ඔහු කරේ ඇත්තටම ඔහු ජීවිතේ දින්නේ අපිට ඉගැන්නුවා. අපිට උගන්නන්න එයා මහන්සි වුණා. උදේ පාන්දර නැගිටලා පෙට්‍රොමැක්ස් එක පත්තු කරලා අපිට කිරි හදලා අපි හැරුණා පාඩම් කරන්න. ඒ එහෙම කරපු එකේ ප්‍රතිඵල තමයි අපි හතර දෙනාම මෙහාට ආවේ. ඒ තේ නිසා මට බොහොම සන්තෝෂයි ඔහු වෙනුවෙන් මේ ප්‍රසංගයක් ඔහුගේම ඔහුගර කලාකෘතීන් සමග ඔබ සමගට ඔබට පෙන්වන්න ලැබීම ගැන ඔබ සැමට ස්තුතියි. Thank you. Dini
ගුරුදේව් සුනිල් සාන්තයන් අවසන් වරට සිනමා කෘතියක් සඳහා ගීතණුවක් නිර්මාණය කළේ අධියරු මණික් චන්ද්‍රසාගරයන්ගේ නිර්මාණය කරපු කොළඹ සන්නිය චිත්‍රපටය සඳහා. මං හිතනවා මේ සභාවේ ඉන්න උග දෙනෙක් කොළඹ සන්නිය නරඹලා ඇති කියලා. එහි ආරම්භයේදීම මෝටර් රථයක් එනවා, මගදී හීට් වෙනවා. අපේ නළුවා ගිහිල්ලා මේ මෝටර් රථයට වතුර වෙනුවට රාකලයක් අරන් ඇවිල්ලා අර රේඩියටරේට රා ටික දානවා. රා ටික දාපු වෙලාවෙ ඉඳලා කාර් එක යන්නේ පාර පුරා. මේ ගීත රචනය කළේ ඔගස්ටස් විනයාගරත්නම්. ගායන ශිල්පී පෙඩි සිල්ලා සමග ගායන වෘන්දයක් එදා මේ රූපරාමුවට ගැයූ හාස්‍ය රසේ මුසු මේ ගීතය සුනිලුන්ගේ නිර්මාණ කෞශල්‍යයේ වෙනත් මානයක් පිළිබිඹුවක්. අද රොඩ්නි වර්ණකුල සහ පිරිස ඒ කතාව ඔබට සමීප කරන්න සූදානම්. තුම් දම්ම දම්ම යන තුම්බර වාගේ, තුම්බර 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 වාගේ, තුන්ගින්ද වාගේ තුම්බර වාගේ, තුන්නේ නියෝ තුම්බර වාගේ, දිගටම පලයන් හිට හිට පලයන් හිමි හිට පලයන් වැටි වැටි පලයන් එදස් නවසය පනස්හය. අපි අර අටවචනයට ගැන්නෙත් පනත්සහය පෙරලි කියලනි. එදස් නවසය පනස්හය ශ්‍රී ලංකා භූමිතලයේ දේශපාලනික සංස්කෘතික මෙයාදි වශයෙන් විවිධ ප්‍රාතිහාර්ය සිදුවූ වර්ෂයක්. සිංහල සිනමාවේ මේ ප්‍රාතිහාරය සිදු කරන්නේ ආචාරය ලෙස්ට ජේම්ස් පේරිස්. එතුමා කැමරා වරගෙන යනවා එලියට. හෙළ ගති පැවතුම් මිශ්‍රිත අපේක මේ සුවඳ පළමු වරට සිනමා තිරයක් තුළ සුවඳවත් වුණේ ලෙස්ටර්ගේ රේඛාව සිනමා සිත්තම තුළ.
රේකා සිනමා කෘතියේ සිංහලත්වයේ ගුණ සුවඳ බාලු ගීතනු නිම වුණේ ගුරුදේව සුනිල් සාන්තයන් අතින්. සුනිලුන්ගේ එම සංගීත නිර්මාණ එතෙක් මෙතෙක් සිංහල සිනමාව තුළ මුල් බැසගෙන තිබූ හින්දුස්ථාන් සම්ප්‍රදාය සහ මුලින්ම උඩු යටිකුරු කළ සංගීතයක් බවට පත් වුණා. එයත් සිංහල සංගීතයේ චිත්‍රපට පසුබිම් ගීතය පිළිබඳ සටහන් වීමේදී 56 වසරේ මහා ප්‍රතිහාරයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉන් එක් ගීයක් මේ නෙළු අධිකාරී ඉන්දිකා උපමාලි සමග කණ්ඩායම. ශාස්ත්‍රීය විමර්ශන විශ්ලේෂණ පර්යේෂණවල නියැලෙන විශ්වවිද්‍යාලීය මානව මානවිකාවන් ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසය පිළිබඳ පර්යේෂණයක නියැලෙන නම් ඔවුන්ට 1952 දී ගුවන්විදුලියේ සිදු වුණු ශිල්පී වර්ගීකරණයක මුවාවෙන් එවකට ලංකා ගුවන්විදුලිය විසින් සිදු කළ පණ්ඩිත් රතන්ජංක පරීක්ෂණයේ යනු අපේ රටේ දේශීය සංගීත ඉතිහාසයට දුර්භාග්‍ය ළමා දුන් ඇරවුම් ලක්ෂයක් බව හැඟී යනවා නොඅනුමානයි. ඇයි එහෙම කියන්නේ? හින්දුස්ථාන සංගීතයට පවා අවිචාරයෙන් ගැති නොවි ස්වාධීන ජාතික සංගීතයක් ගොඩනගා ගැනීමේ අදිෂ්ඨානයෙන් යුතුව දේශීය සංගීතයක් බිහි කිරීමේලා මහා මෙහෙයක් කොට ශ්‍රී ලංකාවේ සුපිරි ගායන තරුව බවට පත් වී සිටි ගුරුදේව සුනිල් සාන්ත හින්දුස්ථාන් ගැති කුමන්ත්‍රකරුවන් විසින් මහා මගට ඇද දැමීමේ රතන ජංකර පරීක්ෂණයේ මුවාවෙන් සිදු කරනවා.
නොසැලෙන අභිමානයෙන් යුතුව එම ඉරණම ජය ගැනීම වෙනුවෙන් ඉදිරියටම පායසූපු සුනිල් සාන්තයන්ට 1967 දී ශ්‍රී ලංකා ගුවන්විදුලියේම එකී පර්යේෂණයේ බාර ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේ වරම සුනිල් සාන්තයන්ට හිමි වෙනවා. සුනිල් සාන්තයන්ට මේ ඇරයුම් ලැබීම නොබියව ඉදිරියට ගිය සුනිලුන්ගේ සංගීත ජීවිතයේ ජයග්‍රහණයක් ලෙස සටහන් තබන්න පුළුවන්. දැන් අපි සූදානම් වෙන්නේ එදා සුනිලුන්ගේම හඬින් එච්.එම්. ගුණසේකරයන් සමග ගුවන්විදුලියේදී සිංහල සංගීතයේ අනාගතය පිළිබඳ සුනිලින් කිව්ව වාක්‍ය උත්තරීතර ලෙස ඔබට ඇහෙන්න සලස්වන්න. මම ප්‍රාර්ථනා කරනවා අපි ඒ කාලේ ඒ මේ රටේ තිබුණු කටුවකුල් එලි කරලා පාරවල් දාලා කොංගුමනා කරන පරිසරය සකස් කරලා තියෙනවා. හ්ම්. එංගා දුක් ඉන්නේ නැහැකට. ඉතින් දැන් තියෙන්නේ මේ ඉන්න ශිල්පීන් පුලුවන්තරම් උත්සාහයෙන් මෙතන ඉඳලා ඒ හරිය හොඳ ආකාර කරගෙන යන්න. ඒ ගායනින් නැත්නම් සංගීතයෙන් පුළුවන්ද ජනතාව අවදි කරන්න නැත්නම් පුබුදු කරවන්න? ඔතෙන්දී ටිකක් ගැටලුවක් තියෙනවානේ. සාමාන්‍ය මිනිහෙකු පුබුදු කිරීමට නම් අපි මොනවා ගායනය කළත් හරිනේ. ඒ කියන්නේ කොටිම අපි ගමු ඔය පෘතුගීසි කාරෙන් අහම් වෙච්ච බයිලාව ගමුකෝ. ඉතින් ඒකම මදි නේද? ඒ જાතියම මදි. ඒකින් වෙන්නේ මොකද්ද? කොටිම කියන්නේ ඔය අපේ ගමේ ගොඩේ තැන් වලට ගියාම කොල්ලෝ ටික දෙනෙක් වල්ලා ගත්තාම උන් කිය කරන අපට ආගියට උන් සංගීතේ මේ පොල් කට්ටක් ගත්තාම නැත්නම් රබණක් ගත්තාම අපි වරාදයි. මම හිතන්නේ ඒ අතින් ගත්තාම ඒක අපට කියන්නේ සීමාවක් වශයෙන් ගන්න බෑ. අපේ කලාව එක්කම තියෙනව නේද මේ අපේ මේක අපේ කියලා පෙන්වීම නිසා තියෙන ඈ යම් කිසි දෙයක් තියෙනවානේ. කියන සංස්කෘතිය ආදී වගේ නේ මේ අපේ ඌරුව දේශීය ඌරුව එහෙම දෙයක් තියෙනවා. කොටිම කියන්නේ දැන් ඔය ඉන්දියාව. එතකොට නොයෙක් රටවල් තියෙනවා. ඉන්දියාවේ තියෙනවා දකුණු ඉන්දියාව. එතකොට බංගාලයේ ඔය හැම රටකම ඒ ප්‍රදේශයකම තියෙන සංගීතයේ යම් කිසි වෙනසක් තියෙනවා. ඒ වගේම ලංකාවේ සංගීතයේ කරන කොටත් අර හැම දෙයකින්ම කැපිලා අපේ කියන දෙයක් පේනවා නේද? දැන් මේ දක්වා හමාරලාට ඒක හරියා කරන කැපී පේන අපේ යටි උනේ නැහැ කියලා මම හිතනවා. මේ ඉස්සරහට වෙන්න ඕනේ ටික ටික හරියට කියලා තියෙනවා. නමුත් අපේ පරමාර්ථයේ යුත්තේ ඒ කැපිල ලාංකික සිංහල ගතිය කැපිල පේන සංගීතයක් අපට ඇතිවීමයි. තේරුණාද? ඒකෙන් තමයි මෙම සංගීත ප්‍රසංගයේ අවසානයට පෙර එදා සුනිල් සාන්තයන්ගේ ප්‍රකාශය අපි ඔබට සමීප කළේ. මෙතනින් මතුවන පුනරුදය සිංහල සංගීතයේ තවත් ගමනක් ඉදිරියට යන්න හේතු සාධක වෙන නිසා මේ ප්‍රසංගයේ අවසානයේ සටහන් කරන මේ ගීතය සුනිලුන් සමස්ත ජාතියට සිදු කරන සංස්කෘතික ආරාධනාවක් බඳු ගීතයක්. මේ යන හෙළයා යනු සමස්ත ශ්‍රී ලාංකික ජාතිකයන් ඇතුළත් වන ලෙස කුමරතුංගු පඬුවන් දායාද කළ සිව් හෙළය කියන යෙදුමෙන් නැගෙන ආමන්ත්‍රණයක්. එදා 40 දශකයේ මැද භාගයේ මේ ගීතය නිර්මාණය වුණේ අධිරාජ්‍ය විරෝධී හා ඉන්දිය සංස්කෘතික ලක්ෂණවලට නතු වීමට එරෙහි යම් ජාතික ප්‍රබෝධයක අරමුණෙන් වෙන්න පුළුවන්. ඒත් මෙදා මේ මහා නිර්මාණය මගින් අමතන්නේ අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමයේම පමණක් නෙවෙයි දියුණු සංස්කෘතික මිනිසෙකු සහ පුළුල් සෝදේශිකයෙකු වීම සඳහා අපේ හදවත් පතුලට අපි මෙතෙන් සිට ඉදිරියටම යා යුත්තේ සුනිල් සාන්ත වැනි මහා සංගීත ප්‍රඥයෙක් හෙළි කර දුන් අපේම හද රිද්මය උරුම කරගත් දියුණු සංස්කෘතික අනාගතය වෙත. මේ සමග ඔබ අප සුනිලුන් සිහින මැවූ අනාගතයට පියමනනු නොඋනුමානයි. ඉදිරියටම යව් හෙළයනි, ඉදිරියටම යව්. සැවොම එක්ව ගායනා කරමු. ඉදිරියටම යව් හෙළයනි, ඉදිරියටම යව්.
ඉදිරියටම යව් කෙළ එනි ඉදිරියටම යව් මරුට සිනාසෙව් කෙළ එනි මරුට සිනාසෙව් මරුට සිනාසෙව් කෙළ එනි මරුට සිනාසෙව් ඉදිරියටම යව් කෙළ එනි ඉදිරියටම යව් 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 නෑගති සලකව් කෙළ එනි නෑගති සලකව් නෑගති සලකව් කෙළ එනි නෑගති සලකව් ඉදිරියටම යව් කෙළ එනි ඉදිරියටම යව් ඉදිරියටම යව් කෙළ එනි ඉදිරියටම යව් මුත්තෝ දිවිදීදය රැකගත්තු ගයිමුදේති අපේ ගැත්තු ඉදිරියටම යව් ඉදිරියටම යව් එලයිනි ඉදිරියටම යව් ඉදිරියටම යව් එලයිනි ඉදිරියටම යව් I dropped in.